මේ රටේ තිබුණා 1979 ඉඳලා PTA කියලා ත්‍ස්ත විරෝධී පනතක්. මේ පනත මූලික අරමුණු වුණේ කොටි ත්‍ස්තවාදීන් මැදදීම පිණිසයි මේ පනත ගෙන ඇවිල්ලා. ඒ පනත දිගටම පහුගිය කාලය වෙනකම්ම බලපැත්තුවා. මේ පනත ඉතාමත් භයානක පනතක්. දැන් ඒ වෙනුවට මේ රජය ගෙනල්ලා තියෙන පනතක් අර PTA එකට වඩා සිය ගුණයක් නරක භයානක පනතක්. ජනාධිපතිතුමා රජෙකුටවත් නොතිබුණු බලයක් තමාගේ අතට ගැනීම. මේ රටේ තිබුණා 1979 ඉඳලා PTA කියලා ත්‍ස්ත විරෝධී පනතක්. මේ පනත මූලික අරමුණු වුණේ කොටි ත්‍ස්තවාදීන් මැදදීම පිණිසයි ඒ පනත ගෙන ඇවිල්ලා. ඒ පනත දිගටම පහුගිය කාලය වෙනකම්ම බලපැත්තුවා. ඒකට නොයෙක් දෙනා විරෝධ පෑවා. මේ පනත ඉතාමත් භයානක පනතක්. දැන් ඒ වෙනුවට මේ රජය ගෙනල්ලා තියෙන පනතක් අර PTA එකට වඩා සිය ගුණයක් නරක භයානක පනතක්. මේ පනතෙන් අද්දවතීම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා පිට හිටිය අත්නොමතික රජෙකුටවත් නොතිබුණු බලයක් තමාගේ අතට ගැනීම. මේ සඳහා ඔහු යොමු වී ඇත්තේ පහුගිය දවස්වල IMF එක විසින් යෝජනා කරන ලද ක්‍රියාමාර්ගයේ ක්‍රියාවට නැගුවතින් මේ රටේ ඊට විරුද්ධ විශාල බලවේගයක් ගොඩනැගිනවා. ඒක අනිවාර්යෙන් සිදුවෙන්න නියතයි. එම නිසා ඒ නැගෙන විරෝධය මඩවැත්විය සඳහා තමයි මේ පනත අද ගෙනල්ලා තියෙන්නේ. ඇත්ත වශයෙන් මේ පනතට මේ රටේ සියලුම පුරවැසියන් පක්ෂ දේශපාලන අවුසක කළා මීට විරුද්ධ නැගී සිටිය යුත්තේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.